SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. ලස්සනට සින්දුව කිව්වා දිනුසරගේ ආදරණීය මෑණියන්ට මම වේදිකාවට එන්න කියලාත් ආරාධනා කරනවා අම්මේ තාත්තේ වේදිකාවට එන්න ශිහාන්
මේ ගීතය අහගෙන ඉඳිද්දී බලාගෙන ඉඳිද්දී මට දැනුනේ ශිහාන් මේ ගීතය ගායනා කරන්න මට පුරුදු වෙන්න උනානම් කොච්චර අමාරුද මේ ගීතය දිනුසරට පුරුදු කරන්න මේ අම්මා කොච්චර මහන්සියක් ගන්නද ඒක මට මේ හම් වෙන තප්පර ගානෙන් කියලා නිම කරන්න බැරි දෙයක් සාරංගව ඇහුවේ හරියටම දිනුසරත් එක්ක අපි අම්මත් එක්ක අවුරුද්දකට ආසන්න කාලයක් මේ ඔට්ටු වෙනවානේ දිනුසරගේ මේ හිනාව අම්මා හැමදාම දකින්න ඕන නිසා දිනුසර සංගීතයට ආස නිසා එතකොට දිනුසර දිනෙන් දින අපිත් එක්ක මේ ගත කරන කාලයත් එක්ක ඌ හරි ආදරණීය ප්‍රකාශනයක් ඉගෙන අර තියෙනවා ඉතින් ඒ හැමදේමත් එක්ක බත් බැඳගෙන ඇවිල්ලා ඉඳහිට අපිටත් බත් එකක් ගෙනල්ලා දෙනවා අම්මා අපි ඒව කනවා රහයි කියනවා ඉතින් මොනවාද කියන්නේ ඇත්තටම වෝට් එකක් දෙන්න තිබුණා වෝට් එකක් දෙන්න තිබුණා අපි මේ කියන අපේ මේ අවුරුද්දක මේ තියෙන සෙනෙහසත් එක්ක මේ බැඳීමත් එක්ක හැබැයි තව කොච්චර කාලයක් මම මාව රවට්ට ගන්නද කියලා ප්‍රශ්නෙකට ආවා අපි මේ ඇත්තට මුණ දෙන්න ඕන අපි සතුටුයි දිනුසරව දිගින් දිගටම දකින්න දිනුසර ඔයා හරි ලස්සනයි හරි ලස්සනයි ඔයාව ස්ටේජ් එකේ දකිද්දි හරි ලස්සනයි ගොඩක් ආදරේ හිතෙනවා එහෙම හදන්න අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට ගොඩක් අමාරුයි මේ කියන්නේ මං වගේ තාත්තා කෙනෙක්ටවත් සාරංග ඔයා වගේ තාත්තා කෙනෙක් ගැනවත් නෙමෙයි අපි දෙන්නටම හරි ලේසි මේ අම්මගේ තාත්තගේ ජීවිතය ගැන අපි ගිහිල්ලා දවසක් නැවතිලා බැලුවා නම් ඒ නිසා තමයි මම එදා කියන්නේ මට විනාඩියකදී මේ ගැන ලොකු බණ කියන්න පුළුවන් හැබැයි මම කැමති වෙන්නේ නැහැ ඒ අම්මා තාත්තා කරන දේ කරන්න මම කැමති වෙන්නේ නැහැ මේ බර කරගහන්න ඒ නිසා අපිට වචන වලින් මේක කියන්න බෑ දිනුසර කියන්න තියෙන්නේ ඔයා හරි ලස්සනයි මම ඔයාට කැමති ඉතින් ආපු දවසක අපිව බලන්න යන්න ඉන්න අම්මා නංගී තාත්තත් එක්ක බයි අම්මේ අපිට දිනුසර මේ තරගෙන් ඉදිරියට ගියේ නැති වුණාට අම්මේ මං හිතනවා දිනුසර වගේ දුවලා පුතාලට ලොකු මාවතක් මෙතනින් ඇරුණා කියලා අම්මා මේ ඕටිසන් කියන රෝගය ගැන ගොඩක් අයට අවබෝධයක් නැහැ. ඇත්තටම මම මගේ දරුවා මේ වගේ වේදිකාවට ඇත්තටම එකගෙන ආවේ දිනුම බලාගෙන නෙමෙයි. ඇත්තටම කියනවා නම් මොකද මේ ලංකාවේ අපේ රටේ විතරක් නෙමෙයි මේ මුළු ලෝකයේ වටේම මේ ඕටිසන් කියන රෝගයෙන් පීඩා විඳින දරුවෝ ලක්ෂ කෝටි ගණන් ඉන්නවා. ඒත් ඒ පවුල්වල විතරයි ඒක තියෙන්නේ. කියන්නේ ඒ අසරණතාවය මේ පිට අය දන්නේ නැහැ. ගොඩාක් හිරිහැර කරදරවලට ලක් වෙමින් මම මගේ දරුවා මහත්තයයි මම හැමදාමම අනිවාර්යෙන් අපි තුන්දෙනා තමයි බස් එකේ ආවේ. මුලින් අපි වෑන් එකේ ආවා පස්සේ අපිට ඒ හයරක ගෙවා ගන්න බැරි නිසා ඊළඟට අපි බස් එකේ එන්න තීරණය කරා ඊට පස්සේ බස් එකේදී අපිට ලොකු ලොකු නෝනලාගෙන් ලොකු ලොකු මහත්තුරුන්ගෙන් එක එක කතා අහන්න සිද්ධ වුණා මොකද මෙයාට සාමාන්‍ය සමාජයේ අනිත් කියන්නේ සාමාන්‍ය දරුවන්ට වගේ මේ මේ හරියට බස් එකේ වුණත් එන එක අමාරුයි මොකද මේ ස්නායු රෝගයක් මේක කියන්නේ ස්නායු පද්ධතියට මොලේ වර්ධනය වෙලා අඩු කොටසක් නිසා ඒක ස්නායු පද්ධතියට බලපාන ඒ ප්‍රශ්නේ නිසා මෙයාට මේ ලෝකය සාමාන්‍ය කෙනෙකුට වගේ දකින්න බෑ එතනදී මට පුළුවන් තරම් මට හැකි තරම් අම්මගේ දරුව දියුණු කරලා
අන්තිමේදී මම නැවතුණා මෙයාගේ ඇතුළාන්තයෙන් එන දේවල් මට හදන්න බෑ ඒ දේවල් මේ ඒක මිනිසෙක් වුණාම උපතින්ම මේ අවුරුද්ද දෙක තුන වගේ යද්දී උපතින්ම කියන්නේ ඒක ස්වයන්වම එනවා ඕන කෙනෙකුට මේ ලෝකේ හඳුනා ගන්න පුළුවන් ඒත් මේ ඔටිසන් කියන අයට ඒ ලෝකේ හඳුනා ගන්න බෑ මම කවුද මගේ අවට සිටින්නේ කවුද පවුලේ අය කවුද ඒ වගේ මේ මුළු ලෝකයක් මට මගේ දරුවට කියලා දෙන්න සිද්ධ වුණා ඊට පස්සේ මම කවුද මම රූප පොත් ගොඩක් අලවලා මම හැදුවා මේ ඒ ඒ සියලු දේවල් මේ මුළු ලෝකයක්ම මට මෙයාට කියලා දෙන්න සිද්ධ වුණා ඒ විදිහට ඇවිල්ලා තමා අන්තිමේදී අපි මේ ජීවිතයට ආලෝකයක් හොයාගෙන හිරුවේදිකාවට ගොඩ වුණේ ඇත්තටම මෙතෙක් ආව දුර මම සතුට වෙනවා නතර වෙන්නේ නැහැ හැබැයි දරුවගේ මේ මේ ජීවිතේ සූපපත් කරගන්න අනිවාර්යෙන් සංගීතෙම විතරයි මට පුළුවන් වෙන්නේ ඒ ටික අනිවාර්යෙන් මම බලාපොරොත්තු වෙනවා අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ සියලු දෙනාගේ මේ මගේ දරුවට උදව් කරන්න උදව් වෙන්න කියලා සංගීත පැත්තෙන් දියුණු කරගන්න ඔවුන් අනිවාර්යයෙන්ම ඒ උදව්ව කරයි දිනුසරගේ ජීවිතයත් අපිට පුළුවන් විදිහට අපි උසස් විදිහටම වෙනස් කරන්න හැම විටම උත්සාහ කළා මල්ලි කියන්නේ මගේ ජීවිතේ ඉතින් මං මේක ඇත්තටම අවස්ථාවක් කරගන්න මගේ හිතට තවත් ධෛර්යයක් ආවා ඇත්තටම මට පුළුවන් හැමදේම මං කරනවා මගේ මල්ලි වෙනුවෙන්. ඉතින් මේ මේ වගේ තැනක අද මල්ලි ඉන්නේ ආදරණීය වලගේ මනාප හින්දා. මෙතනින් නවතින්නේ මල්ලි ඉස්තරහට යවන්න පුළුවන් උපරිම මම කරනවා. අම්මයි අප්පච්චි වෙනුවෙන් ඒගොල්ලොන්ගේ සතුට වෙනුවෙන් කවදාවත් මං එයාට වැටෙන්න දෙන්නේ මම ඉන්නකම් මම එයාව ඉස්තරහටම අරගෙන යනවා. ඉතින් මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා හිරුමාධ්‍යාලයට මගේ මල්ලි මේ තරම් දුරක් අරගෙන එන්න. ඒගොල්ල නිසා තමයි පුළුවන් උනේ. ඉතින් මේ තරඟකරුවෝ 140,000 ගානකට පමණ කින් තමයි මේ මල්ලි මගේ මෙතන ඉන්නේ. ඒක ගැන මට ගොඩක් සතුටුයි. ඒක මෙති මල්ලි දිනුවා කියලා හිතන්න මට. හොඳයි අපි ඔබලට බොහොම ආදරෙන් අපි කාලයත් එක්ක ලොකු තරගයක් කරනවා විනා බොහොම කෙටියෙන් අර මයික් එකටම කතා කරන්න. අපගේ දරුවා වෙනුවෙන් උදව් කළ විශේෂයෙන් ගමේ සෑහෙන දෙනෙක් මට උදව් කළා. ඒ අයටත් ආධාර කළ සැමටත් අද මගේ දරුවා වෙනුවෙන් අපේ දරුවා වෙනුවෙන් මෙහි පැමිණි සැමට හිරු මාධ්‍ය ආයතනයේ සභාපතිතුමනි සේවක මණ්ඩලය ඒ වගේම විනිශ්චය මණ්ඩලය ඔබ සැමට ඉතාමත් ගෞරවයෙන් ස්තුතිය මේ අවස්ථාවේදී උදකර සිටිනවා.